සේලමුදන සාදරන පිළිගන්නද ඇන්තිතෙක් යුතු සල්ලකට මම අදවාලට සේලගෙනයන්නේ යාලගේ ගේතර වැඩවලට යන ලෑලි ප්‍රමාණය ඇතිගන්න සේසින්ම සොයාගන්න කොහොමද කියලා ඇන පුංචින තැන්දැන තාම ඔයාල චතරට යන තොරක් හදන්නන්න පුළුවන් ජන ගඩ පුළුවන් දහක් කියරන කොට ෑලි අඩිගාන හොන්න ඕන එඩ පුළුවන් අවුහර කියන දෙයක්ද පිළිගන්න ගහ පෙරනාව කිය හිතු එතකොට ඒ ගහ එරුවට මස්සේ ලෑලි අඩි මෙච්චර තියෙනවා කිව්වොත් ඔයා ඒක ඉස්සක් කරන්න පුළුවන් අපිම කොහොමද ඒ ලෑලි අඩි ගන්න හදා නැත්තම් ලී මඩුවකින් ලෑලි එන්නවෙන්න පුළුවන් එතකොට ඒක හරියට දීලා වැඩිපුර ගෙනල්ලද අපට යනවාද ඉතින් මං අද ඔයාලත් කියලා දෙන්නේ මේ වීඩියෝවෙන් සින්තින දැන්ටක් කියන අපිම හිතවන ලෑලි ප්‍රමාණය ඩේලින් කොමද හොයාගන්න කියලා කියලා දෙන්න ඉතින් තාමත් මගේ සංග සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පහල සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරන්න බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න මේ වගේ වීඩියෝ කරපු ගම ඔයාලා නොටිෆිකේෂන් එක දෙන්නන්න පුළුවන් ඉතින් අපි කොහොමද කියලා බලමු එන්න ලී වැඩි ගන්න හොයන්නේ අපි වීඩියෝ එතකොට දැන් මම ඔයාලට උදාහරණයක් විදිහට පෙන්නන්න මෙන්න මේ වගේ අපි ලෑල්ලක් කියලා හිතමු මෙතන දිග තියෙනවා අඩි 20යි පළල සාමාන්‍යයෙන් අඟල් 9 ලෑලි කියලා ගමු දැනට ඊපස්සේ thickness එක ගන්න තමයි අඟලයි හරි ඊට පස්සේ මෙන්න මේ විදිහට අඩි 20ක් පළල 9ක් අඟලක් කරන වැල්ල කොහොමද අඩි ගන්න හොයන්නේ කියලා මම අද ඔයාලට කියලා දෙන්නේ මුලින්ම අපි ඇල්ල දිග මන ගන්න දැන් මේක අපි මේ ලෑල්ල අඩි 20යි ඔයාලගේ වෙන ඊට වඩා අඩි වෙන්න පුළුවන් වැඩි වෙන්න පුළුවන් අපි ලෑල්ල දිග අඩි වලින් මන මෙන්න මේ විදිහට අඩි වලින් මන ලියා ගන්නවා ඊළඟට ලෑන් මේ පළල සාමාන්‍යයෙන් අඟල් වලින් මේක නම් අඟල් 9 තව අඟල් 8 වෙන්න පුළුවන් අඟල් 6 වෙන්න පුළුවන් මේක කොහොම වුණත් අපි මේ කැල්කියුලේෂන් එක තමයි මාරු කරලා වාට ඒ ලෑලි අඩි ගන්න හදා ගන්න පුළුවන් ඊට පස්සේ thickness එකත් එහෙමයි මම කියලා දෙනවා කොහොමද ඉදිරියට කියලා දෙනවා මේ මේ ලෑල්ලේ පළල අඩු වුණාම කොහොමද ඊට පස්සේ ඒ එතන වෙනම කැල්කියුලේෂන් එකක් තියෙනවා පළල අඩු වෙලා thickness එක වැඩි වුණොත් එහෙම කොහොමද අඟලේ ලෑලි වලට කොහොමද මේ කැල්කියුලේෂන් එක හරියන්නේ හරි ඊට පස්සේ මේ දෙක ඊළඟට අපි කරන්නේ මේ දෙකයි පළලයි වැඩි කරනවා. දෙකයි පළලයි වැඩි කරනවා මේ කඟල් වලින් මේක අඩි වලින්. ඊට පස්සේ මෙන්න මේ විදිහට 12න් බෙදන්නවා. 12න් බෙදන්න. 12න් බෙදුවට පස්සේ ඔයාලට මේ මම දැනට මේ ගත්ත උදාහරණ මේ ලෑල්ලේ අඩි යනවා. බලන්න ඒක උත්තරේ අඩි 15ක් කියලා එනවා. ඉතින් ඔයාට මේ වගේ ලෑලි කීපයක් ගන්න පුළුවන් අඩි 20 10 8 දිග ඉතින් ඒවා ඔක්කොම මේ විදිහට අඩි ගන්න හොයලා එකතු කරලා එයාට ඇත්තටම ලීර පිරම කෙනා කිව්වත් quantity හරිද ඊට පස්සේ වාසින් නැති කියපු ලී ප්‍රමාණය හරිද කොච්චර යනවද එහෙම අපිට හදා ගන්න පුළුවන් ඉතින් ගොඩක් පහසු තමයි තව ඉදිරියට මම වීඩියෝ එකක් දෙනවා සංගීත දෙනවා මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න කොහොමද අඟලට වඩා වැඩි ලෑලි වල ඝනකම වැඩි ලෑලි වල calculation එක හදාගන්න කියලා ඉතින් ඔයාලා දෙවියනාට පොඩි දවසක් මේ වීඩියෝ එකෙන් හමු ගන්න අලුත් වීඩියෝ එකෙන් හමු වෙනකම් සමු ගන්න